අයිබෝවන් සිංහල රිවියස් අද වීඩියෝ එකේ අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ බිස්නස් එකට නොමිලේම වෙබ්සයිට් එකක් හදාගන්න හැටි. මුලින්ම ඔයාලා යන්න ඕනේ business.google.com කියන වෙබ් අඩවියට. ඊළඟට කරන්න ඕනේ start now button එක press කරන්න. මේ සේවාව Google සමාගමෙන් ලබා දෙන සේවාවක් නිසා ඔයාගේ Gmail account එකට මෙතනින් log වෙන්න ඕනේ. මෙතනින් එහාට ඔයාගේ බිස්නස් එක ගැන විස්තර කීපයක් Google සමාගමෙන් අහනවා. ඒවට මේ විදිහට උත්තර දෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ ඔයාගේ බිස්නස් එකේ නම මොකක්ද? මෙතනදි මම බිස්නස් එකේ නම විදිහට පාවිච්චි කරන්නේ virtual cafe කියන එක. يعني cafe එකකට තමයි මම website එක හදන්නේ. ඊළඟ screen එක අපි සදාහන් කරන්න ඕනේ මේ business එක කොහෙද තියෙන්නේ කියලා. මෙතනදි ඔයාලට business එකේ තියෙන address එක සහ postal code එක ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟ screen එකේ අපි කලින් දාපු address එකට අදාළ map එක මේ විදිහට පෙන්නනවා. මෙතනදි ඔයාලට ඔයාලගේ business එක තියෙන තැන හරියටම mark කරගන්න පුළුවන්. ඊළඟට තෝරන්න වෙන්නේ ඔයාගේ business එකට අදාළ category එක මොකක්ද කියලා. මේකට දාන්න තියෙන contact details, මේකේ දිවට ඔයාගේ phone number එකක්, ඒ වගේම website එකක් දැනටමත් තියෙනවා නම් ඒ website එකේ address එකක් දාන්න පුළුවන්. අපේ business එකේ මූලික දේවල් අපි මේ විදිහට සඳහන් කරලා ඉවර කරනවා. ඊළඟ screen එකේ තියෙන්නේ අපි ලබා දීපු details verify කරන්න. මෙතනදි ඔයාලට ඔයාගේ phone number එකව දුන්නා නම් phone number එක හරහා text message එකකින් එහෙම නැත්නම් postcard එකකින් මේ කියන ක්‍රම දෙකෙන් එකකට verify කරන්න පුළුවන්. මේ වෙලාවේදී මම verification එකක් කරන්නේ නැහැ. ඒ නිසා verify layer කියන button එක මම click කරනවා. ඊළඟට අපිට හම්බෙන්නේ මේ විදිහට dashboard එක. මෙතනින් අපි වම් අත පැත්තේ තියෙන options වලින් website කියන option එක select කරන්න ඕනේ. පොඩි වෙලාවකින් අපි කලින් ලබා දීපු විස්තර වලට අනුව Google එකෙන් ඔටෝමැටිකලි වෙබ්සයිට් එකක් අපිට ක්‍රියේට් කරලා දෙනවා. ඊළඟට අපි බලමු මේ වෙබ්සයිට් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්නේ කොහොමද කියලා. වෙබ්සයිට් එක edit කරන්න අවශ්‍ය options apps හතරකින් අපිට ලබා දීලා තියෙනවා. මුලින්ම තියෙන්නේ themes, ඊළඟට edit, photos සහ mobile themes 10ක් ලබා දීලා තියෙනවා. අපි එකින් එක try කරලා බලමු මොන වගේද පේන්නේ කියලා. මේ themes 10න් කැමති theme එකක් select කරලා ඒ theme එක save කරගන්න ඕනේ. edit tab එකේදී අපිට දකින්න ලැබෙන්නේ website එකේ සඳහන් කරලා තියෙන විස්තර edit කරන්න අවශ්‍ය වෙන options. මෙතනින් අවශ්‍ය නම් අපිට website එකේ headline එක description එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට button එකක් ලබා දීලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඉන්නේ call now කියලා. මේක අවශ්‍ය නම් අපිට මේ තියෙන options වලින් කැමති එකට මාරු කරගන්න පුළුවන්. අපිට වෙබ්සයිට් එකේ summary ගැන සඳහන් කරන්න header එකක් ලබා දීලා තිනවා. ඒ වගේම ඊට යටින් තියෙන summary කේ පොඩි එක මම මේ විස්තර type කරලා ඔයාලට පෙන්වන්නම් කොහොමද ඒක පෙන්වන්නේ කියලා වෙබ්සයිට් එකේ. ඔයාලා සඳහන් කරපු විස්තරවල bold කරන්න තියෙනවා නම්, එහෙම නැත්නම් italic කරන්න තියෙනවා නම්, underline කරන්න තියෙනවා නම් ඒවට options ලබා දීලා තිනවා. මේ summary කේම ඔයාලට වෙන වෙබ්සයිට් එකකට හෝ වෙන page එකකට link එකක් ලබා දෙන්න අවශ්‍ය නම් ඒ පහසුකමත් ලබා දීලා තිනවා. ඔයාලට අවශ්‍ය නම් summary එකට list add කරන්නත් පුළුවන්. අවශ්‍ය විස්තර type කරලා මේ විදිහට save කරගන්න ඕන. ඊළඟට බලමු අපි මේකට photos add කරන්නේ කොහොමද කියලා. ඔයාගේ business එකේ photos මේ විදිහට upload කරන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් මේ photos එකවර කීපයක් වුණත් upload කරගන්න පහසුකම ලබා දීලා තියෙනවා. මෝ කියන ටැබ් එකේ සඳහන් වෙන්නේ අපේ වෙබ්සයිට් එකේ address එක. මේ විදිහ අපි වෙබ්සයිට් එක publish කරලා නැති නිසා address එකක් පෙන්වන්නේ නැහැ. මීට අමතරව site එකේ language එක change කරන්න chance එක තියෙනවා. ඊළඟට මම කරන්න යන්නේ අපේ වෙබ්සයිට් එකේ cover photo එක වෙනස් කරන එක. කවුරුට එකට ඇටින් තියෙන්නේ ඔයාගේ වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් බිස්නස් එකේ අප්ඩේට්ස් ගැන සඳහන් කරන්න. මෙතනදී අපිට post create කරන්න chance එක ලබා දීලා තිනවා. post එක create කරද්දී categories හතරක් තියෙනවා. මේ හතරෙන් කැමති එකකින් ඔයාලට මේ post එක දාන්න පුළුවන්. අපි මුලින්ම add කරලා බලමු product එකක්. product එකක් add කරද්දී අපිට photo එකක් දාන්න පුළුවන්. මං එඩ් කරපු ෆොටෝ එකට අදාළව ප්‍රොඩක්ට් නේම් එක විදිහට ෆෘට් මොජිටෝ කියලා දාලා දිනවා. ඊළඟට අපි ප්‍රයිස් එකක් දාන විදිය බලමු. ප්‍රයිස් එක වට ඕන නම් ඉන්ඩිවිජුවල් ප්‍රයිස් එකක්, එහෙම නැත්නම් ප්‍රයිස් රේන්ජ් එකක් දෙන්නත් පුළුවන්. ප්‍රොඩක්ට් ඩීටේල්ස් වල මම දානවා මේ මොජිටෝ එක ලබා ගන්න පුළුවන් මොන මොන ෆ්ලේවර්ස් වලින්ද කියලා. අපිට අවශ්‍ය නම් මේ පෝස්ට් එකට බටන් එකක් ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන ලිස්ට් එකෙන් කැමති බටන් එකක් ඔයාලා තෝරගන්න පුළුවන්. මේ වෙලාවේදී මම බටන් එකක් පාවිච්චි කරන්නේ නැහැ ඩෙමොන්ස්ට්‍රේෂන් එකට.
ෆොටෝ එක වාට අවශ්‍යනං ක්‍රොප් කරගන්න පුළුවන් රිසයිස් කරගන්න පුළුවන් ඒ කරන්න මේ විදිහට අපි ඇඩ් කරපු අප්ඩේට් එක තව ෆොටෝ එකට යටින් මේ විදිහට පෙන්නනවා මම මේ වගේම තව පෝස්ට් කීපයක් හදන්නම් අපේ පේජ් එකට දාන්න ඔයාලගේ බිස්නස් එකේ කාලෙන් කාලට වෙන අප්ඩේට්ස් මේ විදිහට අප්ඩේට් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ යටින්ම තියෙන වෙබ්සයිට් එකේ කන්ටැක්ට් ඩීටේල්ස් Google Map එකේ අපේ බිස්නස් එක තියෙන තැන පෙන්නනවා ඊට අමතරව ඇඩ්‍රස් එක කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියෙනවා ඊළඟට අපි කරන්න යන්නේ අපේ බිස්නස් එකේ බිස්නස් අවර්ස් ඇඩ් කරන්න ඔයාගේ බිස්නස් එකේ බිස්නස් අවර්ස් ඇඩ් කරලා මේ විදිහට සේව් කරගන්න වෙබ්සයිට් එක මේ විදිහ අපි හදාගෙන ඉවරයි කන්ටෙන්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් අපි ඇඩ් කරපු බිස්නස් අවර්ස් මේ විදිහට පහලින්ම පෙන්නනවා ඊළඟට එක දේ අපිට කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන එක අපි ඒක කරන විදිය බලමු පබ්ලිෂ් බටන් එක ක්ලික් කරාම එන පොප්අප් එකේ අපේ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක පේනනවා මේක ඩිෆෝල්ට් ඇඩ්‍රස් එකක් තමයි ඉන්නේ අපිට අවශ්‍ය නම් මේක වෙනස් කරගන්න පුළුවන් තම පොඩි වෙලාවකින් අපි මේ වෙබ්සයිට් එක හදලා ඉවර කරා මේ වෙබ්සයිට් එක ඔයාලට හදන්නත් ලේසි ඒ වගේම අප්ඩේට්ස් කරගන්නත් ලේසි වීඩියෝ ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාම අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේම වීඩියෝස් තව ගොඩක් කරලා තියෙනවා අපි. ඒවත් බලන්න. සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම.